शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयामपि उत्तमं शरणं गच्छामि तृतीयामपि धम्मं शरणं गच्छामि तृतीयामपि संघं शरणं गच्छामि तृतीयामपि धम्मं शरणं गच्छामि तृतीयामपि धम्मं शरणं गच्छामि तृतीयामपि संघं शरणं गच्छामि स्वामी महान से नहा अनेक स्वामी महान से लाभ है
වනක් දෙන්නට. වන ඉවර වෙනකම්ම බුදුරජාණන් වහන්සේ ධර්මශාලාවෙන් පිටත හිටගෙන තමයි ඉන්නේ. වන ඉවර වුණු බව දැනගෙන උන්වහන්සේ දොරට තට්ටු කළාම දොර ඇරියා. වන දේශනා කරමින් හිටියේ නන්දක කියන හාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේ ඒ වඩින ගමන්ම වගේ නන්දක මුගක් කියලා වන කිව්වට හිටගෙන ඉඳලා මගේ කොන්දක් රිදෙනවා කියලා. නන්දක හාමුදුරුවෝ ඕම තමාරුවට පැමිණිලා ස්වාමීනි සමාවෙන්න ඔබ වහන්සේ පිටත වැඩ සිටී බව දන්නේ නැහැ. දන්නා නම් මෙච්චර වෙලා බණ දේශනා කරන්නේ නැහැ. දැන් මේ හිත හදනවා කොහොමද? නෑ නෑ නන්දක වැරදි වැඩක් නෙවෙයි කලේ කොහොමද? සම්නිපතිතානම් වූ වික්කවේ භයංකරණීයං ධම්මී වා කථා අරියෝ වා තුම්මී භාව කියලා තවත් බණක් දේශනා කරලා දුන්නා. මොකක්ද ඒ කියන්නේ? මහණෙනි ඔබ වහන්සේලා රැස් වුණාම කළ යුතු කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි ධම්මී වා කථා දැහැමි කතාවක් කරන්න. එහෙම නැත්නම් අරියෝ වා තුම්මී භාව ආර්ය නිශ්ශබ්දතාවෙන් ඉන්න. ආර්ය නිශ්ශබ්දතාව කියලා කියන්නේ නිකම්ම බලාගත්තත් බලාගෙන නිහඬව ඉන්න එක නෙවෙයි. සිහියෙන්. සිහියෙන් යුක්තව යෝනිසෝ මානසිකාරේ යුක්තව නිහඬව ඉන්න එක තමයි ආර්ය නිශ්ශබ්දතාව කියලා කියන්නේ. ඒ ආර්ය ශබ්දතාවයි ජීවිතේ දිහා ලෝකේ දිහා නුවණින් බලමින් විහාඩව ඉන්නේ නැත්නම් කල යුතු අනිත් වැඩේ තමයි දැහැමි කතාව කවුරුත් එක්ක එකතු වෙලා කරන්නේ. දැන් අපි මේ සූදානම් වන්නේ ඒ ධම්මී කතාවට. දැහැමි කතාවක් කරන්න තමයි අපි සියලු දෙනා මේ සූදානම් වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුශාසනාවට අනුව මේ පිරිස අපේ ශාන්ත ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම මත විවේක දවසේ රැස් වෙලා දැහැමි කතාවකට සම්බන්ධ එකතු වෙන්න තමයි ඔබ සියලු දෙනාම මේ රැස් වෙ සිටින්නේ. කිසි කෙනෙක් පාරකිරීමකට මෙතෙන්ට පැමිණෙලා නැහැ. යුද්ධපාලෙන් මේ පිළිබඳව දැනුවත් කරන්න ඇති ඒක දැකලා මම මෙතෙන්ට සම්බන්ධ වෙන්න ඕන කියන තමන්ගේම සිතිවිල්ලෙන් පැමිණුණු අය. ඒ නිසා මම ඕම සැලකිල්ලෙන් මේ පණට ඇහුම්කන් දෙයි කියන බලාපොරොත්තුව ඇති කර ගන්නවා. බුදුරජාණන් වහන්සේට පෙර නිගණ්ඨනාථ පුත්ත කියන ශාස්ත්‍රවරයා අභාවයට පත් වුණා. සමාන වයසකදී හිටියේ. නමුත් බුදුරජාණන් වහන්සේට පෙර ඒ ජෛන ශාස්ත්‍රවරයා අභාව ප්‍රාප්ත වුණා. ඊට පසුව ඒ ශ්‍රාවක පිරිස අතර මහා බෙදීමක් ඇති වුණා. වාද විවාද ඇති වුණා. මේක ආරම්භය වෙනවා චුන්ද කියන ආමරුවට. චුන්ද හාමුදුරුවෝ මේක ආනන්ද හාමුදුරුවන්ට ගිහිල්ලා මතක් කරනවා. ආනන්ද හාමුදුරුවනේ නිගණ්ඨනාථ පුත්ත ශාස්ත්‍රතුමාගේ ගෝලයෝ දැන් බෙදිලා එතුමා දේශනා කළ ධර්මය මේකයි කියලා එක්කෙනෙක් කියනකොට තව එක්කෙනෙක් කියනවා ඕක නෙවෙයි දේශනා කළ මෙහෙමයි ඔබ කියනවා. වාද විවාද ගැටීම් ඇති වෙලා ආනන්දතුමා කරන මේ ප්‍රවෘත්ති බුදුරජාණන් වහන්සේ ළඟට ගෙනියන්නේ කොහොමදයි කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ආනන්ද හාමුදුරුවෝ කියන්නේ
කොහොමද බුදුහාමුදුරුව මතක් කරනවා ජෛන ශාසනයේ ලෝක විදීමක් ඇති කියලා ශාස්ත්‍රවරයාගේ අභාවෙන් පස්සේ මගේ ප්‍රාර්ථනාව නම් අපේ ශාසනයේ නම් විභක්තියක් නොවේවා ආනන්දහාමුදුරුව කොච්චර මේ ශාසනය ගැන හිතුවද කියන්නේ ඒක ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා ආනන්ද මගේ ශාසනේ එහෙම දෙයක් වෙන්න ඉඩක් නැහැ මොකද මම එක පිරිසකට යම් කරුණක් පිළිබඳව එක විදිහකට දේශනා කරලා ඒ කරුණ ගැනම වෙන පිරිසකට වෙන විදිහකට දේශනා කරලා නැහැ කාර දේශනා කළත් ධර්මය එකමයි මම දේශනා කරලා තියෙන්නේ ධර්මයේ පිළිබඳව ඉබඳු ප්‍රශ්න ඇති වෙන්න ඉඩක් නැහැ. ඒ සමහර පොඩි පොඩි කරුණු ගැන ඇතැම් විට වාද විවාද ඇති වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් එතන එක නැතුණා තේරුම් ගන්න කිව්වොත් අපි සිමුරු පොරවන පිළිවෙලවල් කීපයක් තියෙනවා. ස්වාමීන් වහන්සේලා අතර සිමුරු පොරවන පිළිවෙලවල් ඇතම් විට මහායානික සමාජයේ මේ වගේ සිදුරක් ඇත්තෙම නැහැ. ථේරවාදී ස්වාමීන් වහන්සේලා අතර තමයි මේ වගේ සිදුරක් තියෙන්නේ. එහෙම ඇතම් විට සමහර ස්වාමීන් වහන්සේලා ඉස්සරහට කපනකොට ඇහිවමත් තා. සමහර ස්වාමීන් වහන්සේලා ඇහිවම ගන්නෙ නැහැ. පොඩි දේවල්. ඉබඳු කර්ම පිළිබඳව ඒ උදාහරණ ටික බුදුහාමුදුරුවෝ එතන සඳහන් කරලා නැහැ. නමුත් ඒ වගේ සාමාන්‍ය කර්ම ගැන වාද විවාද ඇති වීම එච්චර ගණන් ගන්න දෙයක් නෙවෙයි. අපමත්ත කෝසෝ ආනන්ද විවාදෝ යදිදං අජ්ජා ජීවේවා අදිපාති මොක්ඛේවා. ඒ ප්‍රතිමෝක්ෂයට අයිති කර්ම ගැන ජීවත් වෙන රටාව ආදී ගැන වාද විවාද ඇති වෙන එක සූර වේවා. ඒක එච්චර විපත පිණිස පවතින දෙයක් නෙවෙයි. හැබැයි මග්ගේවා ආනන්ද පටිපදායවා විවාද උප්පජ්ජේ සෝස්ස විවාදෝ බහුජනාහිතාය බහුජනාසුඛාය අනත්තාය අහිතාය දුක්ඛාය දේව මනුසාය. මාර්ගයේ සහ ප්‍රතිපත්ති පිළිබඳව යම් වාදයක් විවාදයක් ඇති වුණොත් ඒක නම් බොහෝ දෙනාගේ මිනිස්සුන්ගේ විතරක් නෙවෙයි දෙවියන් සහිත ලෝකයාගේම විවාදයට විපතට හේතු වෙන කරුණක් කියලා. එතන මේ මාර්ගය සහ ප්‍රතිපදාව කියන වචන ඇතුලේ ඉදිරිපත් කරලා තියෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව වාද විවාද ඇති වුණොත් ප්‍රශ්න ඇති කරගත්තොත් ඒක නම් මේ මාර්ගයට නිවන් මඟට මහ බාධාවක්. ඒ බාධාව දෙවියන් සහිත ලෝකයාගේම විපතට හේතු වෙනවා කියලා. එතකොට අපි අද මේ සාකච්ඡාවට ගන්නේ ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවලට අයිති කර්ම එක කොටසක්. බෝධිපාක්ෂික ධර්ම පාක්ෂික කියන්නේ පැත්තට ගිය කෙනෙක්නේ. බෝධිපාක්ෂික කියන්නේ බෝධිය පැත්තට ගිය. බෝධිය පැත්ත ඇසුරු කරන. ඒ බෝධිය ලබා ගැනීමට උදව් කරන. බෝධි කියලා කිව්වේ අවබෝධය. බෝධි මුච්ඡති චතුසු මග්ගේසු ඥාන. බෝධි කියලා කියන්නේ සතර මාර්ග ඥානය කියලා විස්තර කරනවා. කත සතර මාර්ග කියලා. සෝවන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන ඒ මාර්ග පහ හතර. සාමාන්‍යයෙන් අපි සෝවාන් කියලා කියන්නයි උරු වෙලා තියෙන්නේ. නිවැරදි වචනේ සෝවාන්. ඒ සෝත ආපන්න කියන වචනේ මේ හැදෙන්නේ. සෝත ආපන්න, සෝ අවන්, සෝවාන්. සෝවන්, සකදාගාමි, අනාගාමි, අරහත්. ඒ මාර්ග ඥාන වලට කියන නමක්
තමා බෝධි කියලා කියන්නේ. ඒවා උපදවා ගැනීමට ලබා ගැනීමට උපකාර වෙන ආධාරක වන කරුණු. එහෙම නැත්නම් ඒවා උපදවා ගැනීම සඳහා පිළිවෙත් පුරන යෝගාවචරයාගේ කරුණු. ඒ කියන දේම බෝධිපාක්ෂික ධර්ම බෝධිපැත්තට උපකාර වෙන ගමන් කරන ධර්ම ඒවා 37ක් තියෙන හින්දා 37 බෝධිපාක්ෂික ධර්ම කියලා කියනවා 37 බෝධිපාක්ෂික ධර්ම දැන් මේ පිළිසක මතක් වෙයි නම් වශයෙන් සමහරට කොටස් වශයෙන් එකක් කියන්න ඒක කොටස බෝධිපාක්ෂික ධර්ම 37 මෙන්න මාතෘකා කීපයක් යටතේ සංග්‍රහ කරනවා හතරේව පහේව ආදි වශයෙන් සතර සතිපට්ඨාන තමයි මුලටම තියෙන්නේ සතර සතිපට්ඨාන ඊළඟට සතර සම්මප්පාදාන සම්‍යක් ප්‍රධාන හතරයි සතර ඉද්ධිපාද එන හතරේව තමයි ඊළඟට පංච ඉන්ද්‍රිය පංච බල සත්ත බොච්ඡංග අරිය අට්ඨාංගික මග්ග සතර සතිපට්ඨාන සතර සම්මප්පාදාන සතර ඉද්ධිපාද පංච ඉන්ද්‍රය පංච බල සත්ත බොච්ඡංග අරිය අට්ඨාංගික මග්ග ඔය ටික එකතු වුණාම 37ක් ඒ 37ට කිව්වා 37 බෝධිපාක්ෂික ධර්ම කියලා. ඒ කර්ම අතරින් අන්තිමටම තියෙන්නේ අරිය අට්ඨාංගික මග්ග. ඊට මුලින් තියෙන කොටස තමයි සත්ත බොච්ඡංග. සත්ත කියලා කියන්නේ හත. බෝධි අංග හත. බෝධි අංග හත. බෝධි කියන එකට මම මුලින් තේරුම් කිව්වා සතර මාර්ග ඥානය කියලා. ඒ සතර මාර්ග ඥානය ලබා ගැනීම නැත්නම් අවබෝධය ඇති කර ගැනීමට නිවන් ලබා ගැනීමට උපකාර වෙන කර්ම හත. නිවන් අවබෝධ කර ගැනීමේ අරමුණෙන් ක්‍රියා කරන පුද්ගලයාට පුද්ගලයාගේ අංග වන කර්ම හත. එතන දෙකම උච්ඡංග කියන වචනේ කියනවා. ඒ හත යම් කිසි කෙනෙක් වැඩුවොත් ඒ වඩන තැනත්තාට සංසාර සාගරයෙන් එතර වෙන්න පුළුවන් කියන එකයි අර මම මුලින් දේශනා කරපු පාඩම. සංසාර සාගරයේ අපාරා පාරං ගමනීයාය සම්පත්ත මේ මෙතරින් ඉතරට යන්න මෙතර කිව්වේ සංසාරයේ ඉන්න එක ඉතර කිව්වේ නිවන ඒ නිවන් අවබෝධ කරගන්න නිවන් ලබා ගන්න දුකින් ඉතර වෙන්න උපකාර වෙනවා බෝධ්‍යාංග ධර්ම හත භාවිත බහුලීකృత කලාම භාවිත කියන්නේ බහුලීකృత කියන්නේ වඩ වඩා පුරුදු කරන එක. මේ වඩ වඩා පුරුදු කිරීම කියන එකට තමයි අපි කියන්නේ භාවනා කියලා. භාවනා කියලා කියන්නේ මේ හැකියාවන් දියුණු කරන වැඩ පිළිවෙල. ඒ භාවනා කියන වචනේ මෙහිම විස්තර කරනවා. මතක ගන්න ගන්න. භාවේති කුසල ධම්මෝ ආසේවති වත්තේති ඒතායාති භාවනා භාවේති කුසල ධම්මේ ආසේවති වත්තේති ඒතායාති භාවනා මේ වැඩ පිළිවෙලින් කුසල ධර්ම වැඩෙන නිසා ඒ වැඩෙන වැඩ පිළිවෙලට භාවනා කියලා නැවත හඟන්න භාවේති කුසල ධම්මේ ආසේවති වට්ඨේති ඒතායාති භාවනා ඒතාය කියලා කිව්වෙ මෙයින් කියලා කියන යොදා ගන්න වැඩ පිළිවෙලෙන්
කුසල ධම්මේ වට්ටේති. වට්ටේති කියන්නේ දුමු වෙනවා. දුමු වෙයි. කුසල ධම්මේ වට්ටේති වෙන දෙයක් නෙවෙයි. කුසලතා වැඩි දියුණු වෙන නිසා. ඒ කුසලතා වැඩි දියුණු වෙන වැඩ පිළිවෙලට භාවනා කරනවා. කුසල. කුසල කියන්නේ කුසල කියන එකට තේරුම් කීපයක් දෙන්න පුළුවන්. ආරෝග්‍යට්ඨේන කුසලං. අනවජ්ජට්ඨේන කුසලං. කෝසල්ල සම්බුත සම්භූතට්ඨේන කුසලං කියලා ඒ කුසල කියන වචනට තේරුම් කීපයක් තුනක් දීලා. තව තේරුම් තියෙනවා. ආරෝග්‍යට්ඨේන කුසලං. නිරෝග කියන අර්ථයෙන් කුසල කියනවා. අනවජ්ජට්ඨේන කුසලං නිවරදි කියන අර්ථයෙන් කුසල කියනවා. කෝසල්ල සම්පූතට්ඨේන කුසලං දක්ෂතාපිරි කියන තේරුමෙන් කුසල කියනවා. නිරෝග නිවරදි දක්ෂ කියන තේරුම් තුනම කුසල කියන වචනේ තියෙනවා. එහෙමනම් භාවනාව කියලා කියන්නේ කුසලතා දියුණු කිරීමයි. භාවනාවෙන් කෙරෙන්නේ කුසලතා දියුණු කිරීම. මොන කුසලතාවද? නිරෝගී බව දියුණු කරනවා. නිවැරදි බව දියුණු කරනවා. දක්ෂ බව දියුණු කරනවා. දැන් නිවැරදි බව කිව්වම තේරෙනවා. වැරදි නැති බව. නිරෝග බව කියලා කිව්වම ලෙඩ නැති බව. මේ කායික ලෙඩවීම ගැන විතරක් නෙවෙයි විශේෂයෙන් මෙතන චෛතසිකව ලෙඩවීම ලෙඩවීමෙන් වැළකීම නිරෝගී බව කියන්නේ අපේ හිතත් ලෙඩ වෙනවා විවිධාකාර චෛතසික වලපෑම ඒ ලෙඩවීම වළක්වාගෙන නිරෝගී වීමට උපකාර වෙන එක භාවනාව ඊළඟට දක්ෂතාව මොකක්ද එතන දක්ෂතාව කියලා කියන්නේ වැරද්දට නොපෙළඹීමේ දක්ෂතාව. නැවත හිතට ගන්න. වැරද්දට නොපෙළඹීමේ දක්ෂතාව. මේක ගොඩ නගා ගත යුතුම එකක් අපට. මොකද මම එදා ධර්ම දේශනාවේදී සිල් වැඩසටහන දවසේ මතක් කළා. සාමාන්‍යයෙන් අපේ හිතේ ස්වභාවය ලෝකයා ගමන් කරන පැත්තටම යන්න උනන්දු වෙනවා. රාග දෝෂ මෝහ වැඩි කරන පැත්තට යන්නේක තමයි අනුසෝතගාමී කියන්නේ. ඊට විරුද්ධ පැත්තට යන්නේක පටිසෝතගාමී. පටිසෝතගාමී වෙන්නේ හරි අමාරු. රාගය අඩු කරන, දේශය අඩු කරන, මෝහය අඩු කරන ඒ පැත්තට ගමන් කරන්නේ හරි අමාරු. ගලාගෙන යන පැත්තට යමක් ගෙනියන එක ගංගාවක ජලපාරක ලේසි. අනිත් පැත්තට යමක් ගෙනියන එක අමාරුයි හැඩපාරෙන් තල්ලු කරන ආපහු අපි තල්ලු කරන අනිත් පැත්ත. කොහොම අමාරුයි යන්නේ. ඒ වගේ කාර්ය දෝෂ මොනවාද හැඩපාරට අහු වෙලා යන එක લેසි. ඒක සමනය කරන්න විරුද්ධව සටන් කරන එක අමාරුයි. ඒ දක්ෂතාව ගොඩනගා ගන්න එක. රාගයට විරුද්ධ ප්‍රබල දක්ෂතාවක් ගොඩනගා ගන්න එක. ද්වේෂයට විරුද්ධ මෛත්‍රිය ගොඩනගා ගන්න එක. මෝහයට විරුද්ධ ප්‍රඥාව ගොඩනගා ගන්න එක ලොකු දක්ෂතාවක්. ඒ දක්ෂතාව තියෙනවා නම් වැරද්දට පෙළඹීමෙන් වළකින්න පුළුවන්. මේක උපරිම මට්ටමින් තියෙන රහතන් වහන්සේට. රහතන් වහන්සේ නමක් රහසින්වත් පව කරන්නේ නැහැ කියලානේ අපි දන්නේ. රහසින්වත් කරන්නේ නැහැ. මුණ පෙළඹීමවත් කිසිම පෙළඹීමකට රහතන් වහන්සේ නමක් බුදුරු වෙන්නේ නැහැ. අනිත් හැමෝම ගොදුරු වීමේ හැකියාව නැමියාව තියන අය. ඒ උපරිම දක්ෂතාවට යන්න ටිකෙන් ටික මේක ප්‍රගුණ කරන්න ඕන. දියුණු කරගන්න ඕන. එසේ දියුණු කිරීමේදී කවර භාවනාවක් කළත් ඒ භාවනාවට උපකාර පිණිස පවතින අවබෝධයට උපකාර පිණිස පවතින කරුණු හතක් තමයි එතකොට බෝධි අංග නැත්තම් බොජ්ජංග කියලා දේශනා කොට වදාළා. ඇයි අපි
ඒ බොජ්ජංග දැන දැන දැනගත යුතුයි. ඇයි ඒ බොජ්ජංග අපේ ජීවිතයට සම්බන්ධ කරගත යුත්තේ? දැන් ඔබ මේ ගත කරන ජීවිතය සැපයි කියලා හිතනවා දුකින් අහන්න ඕනේ. තම තමාගේ හිතෙන් මට උත්තර ඕනේ නැහැ. සැපයි කියලා හිතෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළානි පළමු ධර්ම දේශනාවෙදිම ලෝකේ දුක විස්තර කරනකොට ඉපදීම දුක. ඉරායම දුක. ලෙඩවීම දුක. මරණයට පත්වීම දුක. ප්‍රේයන්ගෙන් වෙන්වීම දුක. අප්‍රේයන් සමග එකතු වීමත් දුක. අපි කැමති දේවල් නොලැබීමත් දුක. කෙටිම ගත්තාම මේ උපාදාන ඛණ්ඩ පහම උපාදානයේ සහිත ස්කන්ධ පහම දුක. ඔය දුක් සියල්ල අපි අත්දකිනවා. සමහර කෙනෙක් කියනවා මේ ලෙඩවීම දුකක් කියන එක කියා දෙන්න බුදුහාමුදුරුවෝ පහල වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන්ත් ඒක තේරෙන්නේ මේ සියල්ල එකටයි ගන්න ඕනේ එක එක වින් කරලා නෙමෙයි. අන්තිමන දේශනා කළා සංකිටේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. කෙටියෙන් ගත්තාම උපාදාන සහිත ස්කන්ධ පහම දුකයි. ස්කන්ධ පහ දුකයි කියලා නෙවෙයි දේශනා කළේ. උපාදාන සහිත ස්කන්ධ. උපාදාන කියන්නේ හිතින් අල්ලා ගැනීම. දැඩි ලෙස අල්ලා ගැනීම. රහතන් වහන්සේට පංචස්කන්ධය තියෙනවා. අපට තියෙන පංච උපාදානස්කන්ධය. අපි ඒවා අල්ලගෙන ඒවට යම් විරේහයක් වුණොත් අපි අකමැති දෙයක් වුණොත් අපි ඒකේ පීඩාවට තැවීමටපත් වෙනවා. රහතන් වහන්සේට අල්ලා ගැනීමක් නැහැ පංචස්කන්ධය විතරයි. දැන් මම මේ කියන්න ඕන කරන්නේ මේ විදිහේ විවිධාකාර දුක් උඩකට මැදි වෙලා ඉන්න අපි මේකෙන් එතර වීම ප්‍රාර්ථනා කරනවා නම් ඒ දුකෙන් නිදහස් වීම ප්‍රාර්ථනා කරනවා නම් මේ බොජ්ජංග ධර්ම තේරුම් අරගෙන ඒවා ජීවිතේ ප්‍රගුණ කරන අය බවට පත් වෙන්න ඕන. ඇයි? අපාරාපාරං ගමනාය. මේ දුක් සහිත සසරින් එතර වීම සඳහා ඒක ටිකක් සම්පූර්ණ කරගෙන ටිකෙන් ටික වැඩි දියුණු කරගෙන ඉදිරියට යන්න ඕන. එසේ වැඩි දියුණු කරගන්න නම් ඒ බෝධි අංග පිළිබඳව යම් දැනීමක් අපට තියෙන්න ඕන. මොනවද මේ බෝධි අංග කියලා? දැන් මම මේ වචන ටික මුලින් සඳහන් කරා. සති සම්බොජ්ජංග. ධම්ම විචය සම්බොජ්ජංග. විරිය සම්බොජ්ජංග. පීති සංගොච්ඡංග පස්සද්ධි සංගොච්ඡංග සමාධි සංගොච්ඡංග උපේක්ඛා සංගොච්ඡංග. නැවතම ගන්න. සති සංගොච්ඡංග ධම්ම විචය සංගොච්ඡංග විරිය සංගොච්ඡංග පීති සංගොච්ඡංග පස්සද්ධි සංගොච්ඡංග සමාධි සංගොච්ඡංග උපේක්ඛා සංගොච්ඡංග. මේ භාවනා හතක් වෙනම යන භාවනා හතක් කියන එක නෙවෙයි. කවර භාවනාවක් කළත් ඒ භාවනාව සාර්ථකව ඉදිරියට කරගෙන යාම සඳහා මේ ලක්ෂණ හත ඒ වෙලාවල යොදාගන්න. භාවනාව කරගෙන යෑමේදී සමහර විට උදාසීනකම් ඇති වෙනවා. ඇතැමිට වීර්යය වැඩිකමට හිත නොසන්සුන් වන වෙලාවක් තියෙනවා. ඒ නොසන්සුන් වන වෙලාවලදී භාවිත කළ යුතු අංග මෙතන තියෙනවා. හිත උදාසීන වෙන වෙලාවේදී භාවිත කළ යුතු අංග මෙතන තියෙනවා. මම කියාපුක ඒ වුණා ගන්න භාවනා කරගෙන යනකොට කම්මැලිකම් ඇති වෙනවා. කම්මැලිකමට
උදාසීනකමට ඉඩ දුන්නොත් භාවනාව දිගට කරගෙන යන්න බෑ. එවන් වෙලාවක ඒ කම්මැලිකම නැති කරලා උද්‍යෝගය ඇති කරන්නට වෙන පිළියමක් අන්න එතෙන්ට විරිය සංගොච්ඡංගය පීති සංගොච්ඡංගය ඒ වගේ පුච්ඡංග උපකාර කරගන්න පුළුවන් එතෙන්දී අර කරගෙන යන භාවනාවට ආධාරකයක් හැටියට තමයි මේ පුච්ඡංගය දාන්නේ ඒ වගේම හිත මොසන්සුන් වෙච්ච වෙලාවක ඒක සමණයටපත් කරගන්න ඕනේ එහෙම සමණයටපත් කරගන්න ඕන පස්සද්ධි සම්බොච්ඡංගේ වගේ හිත නිවනේවා ඊළඟට උපේක්ඛා සම්බොච්ඡංගේ හිත මැද භාවයටපත් කරන අංග ඒ සඳහා ඒ වෙලාවල භාවිත කළ යුතු කර්ම හතක් තමයි මේ බොජ්ජංග හැටියට දක්වලා තියෙන එහෙම නැතුව වෙන වෙනම තියෙන කර්ම 37ක් ඇතුලේ තියෙන හතක් හැටියට ගත්තොත් දැන් මේ සති කියන එක සතර සතිපට්ඨාන ඇතුළත්. එතකොට සතර සතිපට්ඨානේ මුලින් තියෙන සත්‍ය බෝධිපාක්ෂික ධර්ම හතරේ. එහෙම තිබියදී ආපහු සත්ත බොජ්ජංග වලදී සති ආවේ ඇයි කියලා කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඒ නිසා තේරුම් ගන්න ඕන මෛත්‍රී භාවනාව කළත් මේ බොජ්ජංග හතේ උපකාර වුණා. ආනාපාන සතිය කළත් මේ බොජ්ජංග හතේ උපකාරය වුණා කරනවා. ඒ වුණා දැනට වේගය අඩු වෙනකොට වේගය වැඩි කරන්න වේගය උගාක් වරිමුණ අඩු කරගන්න අරමුණ කරා ළඟා වීමට උපකාර වෙන කරුණ. එකතැන තියෙනවා මේ අච්චාරත්තං විරියං උද්දච්චාය සංවත්තං අති ලීනං විරියං කෝසජ්ජාය සංවත්තං අච්චාරත්තං විරියං උද්දච්චාය සංවත්තති අති ලීනං විරියං කෝසජ්ජාය සංවත්තති මොකද්ද මේ කියන්නේ අච්චාරත්ත විරිය කියන්නේ වීර්ය වැඩි ඇති වීම උද්දච්චාය සංවත්තති හිතේ නොසන්සුන්කම පිළිසපත් වෙන වීර්ය වැඩි වුණාම නොසන්සුන්කම කලබල වුණාම මුකුත් කරගන්න බැහැ අතිලීනං විරියං කෝසජ්ජාය සංවත්ති වීර්ය හොඳටම අඩු වුණාම කුසීතකම ඇති ඒ කුසීතකම ඇති වෙනකොට වීර්ය වැඩි කරගන්න ඕන උද්දච්ච නැත්නම් නොසන්සුන්කම ඇති වෙනකොට වීර්ය අඩු කරගන්න සමතා වීර්ය සමතා කියලා එක කියන්නේ සමාන මට්ටමින් පවත්තරගෙන යන්නේ. උගා කික්මිනින් ඉන්නත් බෑ, උගා කර්මින් ඉන්නත් බෑ. සමාන මට්ටමින් පවත්වගෙන යන්නේ. එහෙම උත්සාහ කළත් ඇතම් විට වීර්ය වැඩි වෙන පුළුවන්. නොසන්සුන් වෙන පුළුවන්. ඇතම් විට එහෙම ගිහිල්ලා භාවනාව එපා වෙන වෙලාවුත් තියෙනවා. අර සෝණ කියන ආමතුරු වීර්ය වැඩිකමට ධනගාමින් බව භාවනා කළා. භාවනාව නවත්තන්න නැතුව ඇවිද ගන්න බැරි වුණාම ධනගාමි භාවනා කරා. භාවනාවේ ප්‍රතිපලයක් ලැබුණේ නැහැ. අන්තිමට බුදුරජාණන් වහන්සේ ළඟට වැටියා. උන්වහන්සේ වෙන කමටහනක් දුන්නේ. විරාත් භාවයක බොහොම විදීරත් තරං ආදී වැඩ කරන පවුලක හිටිය කෙනෙක් නිසා ඊට මේ වීණාවාදයේ කෘතිය නිසා වීණාවාදනය පිළිබඳව උපමාවක් අරගෙන තමයි ධර්ම දේශනා කළේ. වීණාවාදය බලාපොරොත්තු उत्साह
භාවනාවෙන් නියම ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ සෝනහාමුදුරට දේශනා කළා. දැන් මේ හැමතැනින්ම කියන්නේ භාවනාව කියන එක පාලනයක් ඇතුව යා යුතු එකක්. ඒ පාලනය සඳහා උපකාර වෙන කර්ම හතක් වොච්ඡංග හැටියට දේශනා කරලා තියෙනවා. ඒකට ඒ පළවෙනි එක සති සම්පොච්ඡංගය. සති කියලා කියන්නේ සිහිය. සාමාන්‍යයෙන් අපි සිහියෙන් වැඩ කරනවා කියලා කියනවා. මෙතන සති කියලා කියන්නේ භාවනාවේ අරමුණ ඉටු කර ගැනීමට උමනා කරන සිහිය. වෙන විදිහකට කියනවා නම් නිවන් අවබෝධ කර ගැනීමට උපකාර වෙන කටයුතු පැත්තට තමගේ අවධානය යොමු කරන එක. වෙන වෙන පැතිවලට වෙන වෙන දේවල් පිළිබඳ සිහිය පවත්වා ගන්න එක නෙවෙයි. භාවනාවේ භාවනාවෙන් තොර වීමට හිත උත්සාහ කරනවා නම් ඒ පැත්තෙන් අරගෙන නැවත භාවනාවට යොමු කරන්න. තමන් කරන්නේ කුමක්ද? ඒ කරන වැඩේට තමන්ගේ හිත නැවත යොමු කර ගැනීමට උපකාර වෙන සිහියටයි මේ මෙතන සති කියලා කිව්වේ. භාවනාවක් කරන්නේ තමන්ගේ ජීවිතයේ තියෙන මම අර මුලින් කිව්වා වගේ තියෙන දුක්වලින් නිදහස් වීමට හිත දියුණු කරලා ලෝකයේ සහ ජීවිතයේ දිහා නුවණින් බලලා මේ පිළිබඳ කලකිරීමක් ඇති කරගෙන එයින් බයි වෙන්නේ. නිබ්බිදා විරාග. ඊට පස්සේ තමයි විමුක්ති. නිබ්බිදා කියන්නේ කලකිරීම, විරාග කියන්නේ නොයැලීම. ඒ කලකිරීම කියන එක ඇති වෙන්නේ නුවණින් බලනකොට, නිකන් කලකිරෙන එකක් නෙවෙයි. නුවණින් බලනකොට කලකිරීමක් ඇති වෙන මේකේ ස්වභාවය මේකයි. මේකේ අල්ල ගන්න දෙයක් නැහැ, මගේ කියලා ගන්න දෙයක් නැහැ. කවුරුත් කියන හින්දා මේ වාක්‍යෙට කිව්වට ඒ අවබෝධය එන්නේ නැහැ. තමන් භාවනා කරගෙන යනකොට තමන්ට පේන්න ඕන මේ සියල්ලම වෙනස් වෙන දේවල්, මගේ කියලා අල්ල ගන්න දෙයක් නැහැ. ඉතින් මේ අරම මේ භාවනා කරගෙන යනකොට පිටිය ගමන්ම වෙන පැත්තකට කල්පනා වුණොත් පුළුවන් ගමන් හොඳ නැහැ. භාවනා කරන වෙලාවට අන්නේ දෙන්නේ තමන් කරමින් හිටියේ භාවනාවට නැවත අවධානය යොමු කර ගැනීමට උපකාර වෙන සිහිය තමයි මේ සති සම්පොච්ඡංගය කියලා කියන්නේ. සතිංච කවාං වික්ඛවේ සබ්බත්තිකං වදා. මානෙ මේ සිහිය කියන එක හැමතැනම පවත්වා ගත යුතුයි. හැම ප්‍රයෝජනයක්ම ලබා ගන්න පුළුවන් භාවනාවෙන් ලබන ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් එකක් සතිය. මේ සතිය නැතුව ඒකෙන් පිට බැලලා තමන් බලාපොරොත්තු වෙච්ච අරමුණ කරා යන්න බැරි වෙන විදිහට අවධානයෙන් තොර වෙනකොට නැවත එතෙන්ට යොමු කිරීමට උපකාර වෙන එක සති සම්පොච්ඡංගය. දැන් එහෙම භාවනා කරගෙන යන තැනැත්තාට ඒකේ භාවනාවේ සමති විදර්ශනාව හැම එකටම සතිය උපකාර වෙන හැටි වන් පුතේ විස්තර කරනවා. මම ඒ සියල්ල කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විදර්ශනා භාවනාව දැන් සිහිය හොඳට එකඟ වෙලා ජීවිතය ගැඹුරට බලන්න ඕන. ඒ සිහියට සිහියෙන් බලන දේවල් පිළිබඳව ගැඹුරින් බෙද බෙදා බලන්න ඕන. ඇහැට හමු වෙන රූප, කනට හමු වෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, මේවා පිළිබඳව ගැඹුරින් බෙද බෙදා බලන්න උපකාර වෙන නියම தত্ত্বය විනිවිද දකින්න උපකාර වෙන ඕදි අංගය තමයි ධම්ම විචය. ධම්ම කියලා කිව්වේ එතන සිතට අරමුණ දෙයි. ඒ සිතට අරමුණ දේවල් හරියට බෙද බෙදා බැලුවේ නැත්නම් නොමග යනවා. දැන් සමහර අය සමහර විට භාවනා කරගෙන යනකොට අපි දන්න උපක්ඛිලේශ කියන භාවනාව උපක්ඛිලේශ භාවනාව. නැත්නම් විට භාවනා කරන කෙනෙකුට බුද්ධ රූපයක් පේන්න පුළුවන්. ඉතින් නොමග ගියොත් මගේ භාවනාව ප්‍රතිඵල දැනවා. හරි මට බුද්ධ රූපයක් පේනවා. මෙතන බුද්ධ රූපයක් නෑ, බුද්ධ රූපයක් පේනවා. භාවනා කරගෙන යනකොට නෙළුම් මලක් වගේ දෙයක් පේන්න පුළුවන්. රැවටෙනවා. ඒවට කියන භාවනාව උපක්ඛිලේශ. වෙනත් ආකාරයකින් සුවඳ දැනෙන්න පුළුවන්. දැන් භාවනාව ප්‍රතිඵල හරි කියලා හිතුවත් නොමග ගියා. ඒ දැනෙච්ච සුවඳ, ඒ දැක්ක බුද්ධ රූප, නෙළුම් මල්
මේ භාවනාවේ අවසාන ප්‍රතිඵලය නෙවෙයි මේ මගමමින් මේ උපක්ලේශ කියලා ඒක බෙදලා බලන්න පුළුවන් වෙන්න ඕන තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන ඒ නිසා ධම්ම විචය කියලා කියන නුවණින් බැලීම ඉතින් උපකාර කරගන්න උපකාර කරගත යුතු වෙනවා ධර්මයේ බෙදා ගැනීම කියන එක ධම්ම විචය කියලා මේ විචාරාත්මක බව කියන එක බුද්ධාමයේ ඉතාම වැදගත් දෙයක් විචයසෝ ධම්මෝ දේසිතෝ මායා කියලා බුදුරන්තුම දේශනා විවිධාකාරයෙන් බෙදලා බෙදලා විග්‍රහ කරා මා විසින් ධර්මයේ දේශනා කරනවා ඒ බෙදා බැලීම කොටස් කරලා බැලීම බුද්ධිමත්තු බැලීම මේ ධම්ම විචය සම්බුද්ධංගයට තමයි අයිති වෙන්නේ ඊළඟට විරිය සම්බුද්ධංගය භාවනා කරගෙන කරන තැනදෙකට යෝගාවචරය කියලා සාමාන්‍යයෙන් භාවිත කරන්නේ කිහි වියෝ පැවිදි වේවා යෝගාවචරය. ඒ යෝගේ යෙදිලා ඉන්නේ කියලා. භාවනාව යෙදිලා ඉන්නේ කියලා භාවනා කරගෙන යනකොට. කවර භාවනාවක් වුණත් කරගෙන යනකොට උදාසීනකමක් ඇති වෙනවා නම් මම මේ භාවනාවට වාඩි උනේ මේ උදාසීනකමට බොරු වෙන්න නෙමෙයි. දුකෙන් ඈතර වෙන්න කම්මැලි වෙලා පුළුවන් කමක් නැහැ. මම මේ දැනට ගත කරන ජීවිතයේ ඉඳින දුක් බැලුවා. මට මේ දැන් භාවනා කරන වෙලාවේ තියෙන දුක කියන එක ඉතාම සුන්දරයක්. ඒ නිසා මම උදාසීන වෙන්න හොඳ නැහැ. සීතලක් දැනුනහම උදාසීන වෙන්න පුළුවන්. උණුසුමක් දැනුනහම උදාසීන වෙන්න පුළුවන්. උණුසුම් වෙලාවේ. සීතල බලාපොරොත්තු වෙන වෙලාවනේ බලාපොරොත්තු නැති විලා. බඩගින්න නිසා උනාත් උදාසීන වෙන්න පුළුවන්. ශරීරයේ ඇති වෙන කැක්කුම් ආදී වේදනා නිසා උදාසීන වෙන්න පුළුවන්. ඒ හැම එකක්ම ගලපලා බලන්නේ මේවා ඊටාම කුංචි වේදනා ඊටාම කුංචි දුක් සංසාරික දුකත් එක්ක ගලපලා බලනවා. ඒ නිසා මේ උත්සාහය අනු කරගන්න නැතුව ඉදිරියට යන්න නම් වීරය මම උපදවා ගන්න ඕන. වීරිය සම්පෝඥයෙන් එතෙන් දෙනවා. භාවනාව නවත්තන්නේ නැහැ. භාවනාව පාරු කරගන්නේ නැහැ. වීරය දෙන්න යොදාගෙන අර කරගෙන යන භාවනාව දිගටම කරගෙන වීරිය වඩනවා කියන එක නෙවෙයි වීරිය උපකාර කරගෙන කරමින් ඉන්න භාවනාව දිගට පවත්වාගෙන යනවා. ඒක උපකාර වෙනවා සතර මාර්ග ඥානය ලබා ගැනීමට. ඒ නිසා ඒක බෝධි අංගයක්. විරිය සම්පූර්ණ. ඇතැම් විට භාවනා කරනකොට නොසතුටුකම් උනත් ඇති වෙන්න පුළුවන්. ඇතැම් සමහර විට කෙලෙස් වල බලපෑම නිසා අපි කියනවා මායාවේ බලපෑම කියලා. ඒ කෙලෙස් වල බලපෑම නිසා ඇති වෙනවා තමන්ගේ හිතට හිත පහකට වැටෙන ගතිය. උදාසීනකමට සමාන දෙයක්. එපමණ වෙලාවක මේ භාවනාවට ප්‍රීතියෙන් මුහුණ දෙන්න. කැමැත්තෙන් මුහුණ දෙන්න. අකමැත්ත බැහැර කරන්න. කැමැත්තෙන් මුහුණ දෙන්න. අකමැත්ත බැහැර කරන්න. යම් සිතුවිල්ලක් මෙතෙන්ට එන්න ඕන. ඒ සිතුවිල්ල සහිත බෝධිආංගය තමයි ප්‍රීති සම්බෝධ්‍යාංගය. ප්‍රීති කියලා කිව්වාම විනෝදේ නෙමෙයි. හිතේ ඇති වෙන ප්‍රසන්නකම. හිතේ ප්‍රසන්නකමක් නැති වුණාම උදාසීනකමක් ඇති වුණාම පහළට වහන ගතියක් ඇති වුණාම කිසිවක් කරන්න පුළුවන් කමක් කරන කවර වැඩකට උනත් සතුටින් මුහුණ දෙන්න පුළුවන්. භාවනා කරන කොටත් එහෙමයි. සතුටින් මේ භාවනාව කරගෙන යන්න ඕනේ. මොකද මේ ආගවත් බලපෑමකට කරන දෙයක් නෙවෙයි. මගේ දුකෙන් ඈතර වෙන්න මම කැමැත්තෙන් බාරගත් අරමුණක් මේක. මේක දිගට කරගෙන යනකොට විවිධ සිතිවිලි ඇවිල්ලා අන්ධකාරය ඇවිල්ලා උදාසීන තත්ත්වයට පත් වෙනකොට නැවත උද්‍යෝගය ඇති කරගන්න නම් ප්‍රීතිමත් භාවයෙන් ඉන්න ඕනේ. ප්‍රීති මනස්සකාරෝ පස්සම්බති. ප්‍රීති මනස්සකාරෝ පස්සම්බති. සිත ප්‍රීතිමත් වුණාම ඒ ප්‍රීතිමත් වූ තැනැත්තාගේ කාය සංසිඳෙනවා, ලිහිල් වෙනවා, මොරෝස්පති නැති වෙනවා, තැම්පත් වෙනවා. දැන් උද්දච්ච වගේ දෙයක් කරලා හිත මොසන්සම් වුණොත් හිත සංසුන් වෙන්නේ නැහැ. කාය සංසුන් වෙන්නේ නැහැ, හිත සංසුන් වෙන්නේ නැහැ. මහා දාහයක් දැනේ. දැවෙන ගතිය. හිතටත් එහෙමයි කායටත් එහෙමයි. ඉතින් කායිකව සහ මානසිකව මේ දැවෙන ගති තැම්පත් වීමට වමනා කරන ප්‍රීතිය. සාමාන්‍ය ලෞකික දෙයකින් ලැබෙන ප්‍රීතියක් ගැන නෙමෙයි මේ කියන්නේ. අර යහපත් අරමුණේ හිත පවත්වාගෙන යෑමෙන් ඇති කරගන්න ප්‍රීතිය. මේ ප්‍රීතිය නිසා අර විරිය සම්පෝඥයන් වගේ
මෙහෙවීමක් ඇති වෙනවා පෙළඹවීමක් ඇති වෙනවා කරගෙන යන භාවනාව දිගට කරගෙන යන්න. ඊළඟ එක පස්සද්දි. පස්සද්දි කියන්නේ සංසිඳීම. චෛතසික දෙකක් තියෙනවා මේ. පස්සද්දි පිළිබඳ සඳහන් කරන දෙකක් සඳහන් කරනවා කාය පස්සද්දි චිත්ත පස්සද්දි. කාය පස්සද්දි කියන්නේ කායේ සංසිඳීම. චිත්ත පස්සද්දි කියන්නේ සිතේ සංසුන් වීම. මොසංසුන් වෙන්නේ මොනවයි? විවිධාකාර නපුරු නරක සිතිවිලි ආවහම මොසංසුන් වෙනවා හිත. ඒ වගේම තමන් කරන වැඩ ආදී නිසා කය මොසංසුන් වෙනවා. කායික දාහයක් ඇති වෙනවා, දැවීමක් ඇති වෙනවා. ඒ දැවීම මොසංසුන්කම නැතිවීමට උපකාර වෙන එක ප්‍රීතිය. ඒ ප්‍රීතිය නිසා ඇතිවන සංසුන්කමට තමයි කියන්නේ පස්සද්ද. ළඟ ළඟම යන ගුණධර්ම දෙකක් ප්‍රීති සහ පස්සද්ද. දැන් අලු ගොඩක් තියෙන තැනට සුළඟක් හැමුවොත් මේ කොහොම මම එහාට ගලේ තියෙනවා නේද? මේ අලු ගොඩක් ඉන්නවට නැත්නම් සුළඟක් හැමුවොත් අලුගේ විසිරලා යනවා. ඒක කැම්පක් කරගන්න ඒ විසිරලා යෑමේ ගතිය නැති කරන්න වතුර ටිකක් එම දැම්මම වතුර ටිකක් නිසා මුළුල්ලේ කොට අරුපික සංසුන් වෙනවා, විසිරෙන්නේ නැහැ. ඒ වගේ හිත නොසංසුන් වෙන එක සරණ ගතිය වළක්වා ගැනීමට එතෙන්ට උපකාර වෙන චෛතසික ලක්ෂණය තමයි පස්සද්ධිය. මේකෙන් පස්සද්ධිය ඇතිවෙන පස්සද්ධිය නිසා අර සංසිඳීම ඇති වෙනවා. නොසංසුන්කම පහ වෙලා යනවා. උනන්දුයෙන් භාවනාව කරගෙන යන්න ඕන. සමාධිය කියන්නේ ඊට වඩා ඉහළට ගිය සංසුන්කම. ප්‍රීතිය නිසා පස්සද්ධිය ඇති වෙනවා. පස්සද්ධිය නිසා ඒ සංසිඳීමට වඩා ඉහළ තැම්පත්කමක් ඇති වෙන එක සමාධිය. ඒකේ ස්වභාවය තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමාධිය ඇතිවීමට සමාධිය ඇතිවීම වැළැක්වීමට බලපාන කරුණු පහ. පංච නීවරණ. පංච නීවරණ. නුවණ වහණයවා, නිවන වහණයවා. අන්තනේ කර්ම වචන පහ දන්නවා මේ පිණිස. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා. මේවා නිසා හිත අවුල් වෙන හැටි සැබෑ තත්ත්වයේ තේරුම් ගන්න බැරි වෙන මට්ටමට හිතපත් වෙන හැටි පැහැදිලි කරන්න උපමාවක් තියෙනවා. කාමච්ඡන්දේ උපමා කරන්නේ පාට සහිත වතුරකට. ව්‍යාපාදේ උපමා කරන්නේ නටන වතුරකට, උතුරන වතුරකට. දීනමිත්ත උපමා කරන්නේ දියසෙවෙල් සහිත පාසි සහිත වතුර. උද්ධච්ච කුක්කුච්ච උපමා කරන්නේ සෙලවෙන වතුර. විචිකිච්ඡා උපමා කරන්නේ බොර වතුර. දැන් ප්‍රකෘති වතුර නැතුව පාර කරපු වතුරකට අපි ඉඳ බැලුවෝ අපේ සෙවනැල්ල පැහැදිලිව ඒ වතුරින් දකින්න. මෙතන වෙන කෙනෙක් ඉන්නවා නම් ඒ එයාගේ සවනල්ල දකින්නත් බැහැ. වතුර තියෙන බාහිරින් පතුල දකින්නත් බැහැ. ඒ වගේ කාමයෙන් අඳ වුණා. තමන් කවුද? තමන් ඉන්නේ කොතනද? ජීවිතයේ ස්වභාවය මක්ද? ලෝකයේ හැටි කොහොමද? මේ මුකු කරන්නේ. මොන දුරවල වෙනවා. සංඥාය දුබ්බලීකරණී කියලා කිව්වේ ඒ කාමච්ඡන්ද ඇති වුණාට පස්සේ ප්‍රඥාව දුරවල වෙනවා. උතුරන වතුර වගේ කියලා කියන්නේ ව්‍යාපාදේ තරහ. උගුරු දාලා නටන වතුර දෙපිල බැලුවොත් ඒකෙන් අපේ ඡායාව බලන්න. ඒකේ පතුල වෙන්නේ. ඒ වගේ තමයි ව්‍යාපාදයෙන් හිත අවුල් වුණාම තරහ පොදි බැඳ ගත්තාම ඇත්ත නැත්ත තේරෙන්නේ. නුවණ දුර්වල වෙනවා. හරියට ලෝකෙදී ජීවිතේ බලන්න. සිත සංසුන් කරගන්න. ඊළඟට දීනමිත්‍ර දියසේවල සහිත වතුරට ගියාම දියසේවල තියෙනකම් බලන්න
ඒ වතුරෙන් තමන්ගේ සෙවණැල්ල බලන්න. අයින් කරාම පේන. උත්තච්ච කුච්ච සෙලවෙන වතුර වගේ අපි වතුර හොලවන වෙලාවට සෙලෙව්වොත් ඒ සෙලවෙන වතුරට එවිල බලලා තමන්ගේ ඡායාව බලා ගන්න බෑ. සංසම් මොනවද බලන්න ඕන. මේ සෙලවෙන වතුර සාහිත්‍ය භාජන පතුල පේන්නේ. උර වතුරටත් එහෙමයි ඉන්න බැලුවට පැහැදිලිව තමන්ගේ සෙවණැල්ල බලන්න. මේ නීවරණ ධර්ම වලින් හිත වහගත්තාම නුවණ වහගත්තාම ඇත්ත නැත්ත හරියට පේන්නේ. හිත අවුල් වෙනවා. ඒ අවුල් සංසිඳලා සමාධිගත වෙන්නේ අර නීවරණ වල බලය ටික ටික අඩු කරගෙන කියලා. දැන් භාවනා කරන දැනත්තාට මේ නීවරණ විවිධාකාරයෙන් ඉදිරිපත් වෙනවා බලපාන. ඒවා ඔක්කොම සමනය කරගෙන සංසම් කරගෙන ශක්තිමත් නුවණක් ජීවිතයේ දිහා විදර්ශනා කරන්න පුළුවන් නුවණක් ඇති වෙන්න පුළුවන් මට්ටමේ හිතේ ඇති වෙන සංසුන්කම තමයි සමාධිය කියන්නේ. ඒක සත්‍ය අවබෝධ කර ගැනීමට උපකාර වෙන නිසා මේකට සමාධි සම්පෝෂණ කියලා කියනවා. දැන් විදුලි බන්ධමක් ගැන කියලා බලන්නකෝ. විදුලි බන්ධමේ අර දිරියෙන් තියෙන රසදිය කෝප්පය අයින් කරලා ස්විච් එක ඔන් කළොත් ඈතට වදින්නේ නැහැ විදුලි ධාරාව විසිරලා යනවා. නැවත රසදිය සහිත කෝප්පය විදුලි පන්දමට යොදලා මුත්තම තද කරලා ඉදිරියට දැම්මාම ඔන් කළාම ඈතට වදිනවා විදුලි. මොකෙන්ද මේක කළේ? රසදිය කෝප්පෙන් තමයි මේක අර විදුලි එකතු වෙන්නේ ඈතටම. දැන් අපු පොඩි කාලේ දැක්ක දෙයක් තමයි රටදාසි පොළ අවුවේ ඕනතරම් තියෙන ගිනි ගන්න නැහැ. හැබැයි වීදුරුවක් සූර්යාට අල්ලලා ඒකින් පරාවර්තනය වෙන හිරුවෙලිය අර කඩදාසියට ටිකක් වෙලා අල්ලගෙන අර වීදුරුවෙන් ගලේ සූර්ය රශ්මිය එකතු කළාම බලය වැඩි. විසිරලා ගියාම බලයක් ඒ වගේ හිත විසිරලා ගියාම බලය අඩු වෙයි. විවිධාකාර අරමුණු ඔස්සේ කාමච්ඡන්ද ආදී නීවරණයන්ට යට වෙලා ඉන්නකොට හිතේ බලය අඩු වෙයි. මේවා අඩු කරලා හිතේ ශක්තිය එක්තන් කළාම බලය වැඩි. අන්නේ මේ එක්තන් කිරීම නුවණ පහළ වෙන්න උවමනා කරන මට්ටමට එක්තන් කිරීම තමයි මේ සමාධි කියලා කියන්නේ. තැම්පත් වීම අර සියලුම බලවේග යටකරගෙන ඉන්න ඇති වෙන එක. කවර භාවනාවක් කළත් ඒ සමාධිගත වීම නැතුව භාවනාවේ අරමුණ සාක්ෂාත් කරගන්න බෑ. අරමුණ සාර්ථක කරගන්න බෑ. දැන් මේ විසිරියාම සිට අන්තිමට තැම්පත් වෙන ස්වභාවය තමයි කියන්නේ උපේක්ඛා කියලා. කිසිම පැත්තකට බරක් නැහැ. හරියට එක මට්ටමේ තියෙන තරහදි දෙකක් මොන ඇලින් ආවත් ඒ පැත්තට යන්නේ නැහැ. මොන ගැටින් ආවත් අනිත් පැත්තට යන්නේ නැහැ. ඇලෙන ගැටෙන ගති දෙකම නැතුව පැත්තකට බර වෙන්නේ නැතුව හිත පවත්වා ගන්න පුළුවන් උපරිම මට්ටම තමයි මේ උපේක්ඛා කියලා කියන්නේ. භාවනා කරගෙන යන තැනත්තාට භාවනාවේ අරමුණ කරා ළඟා වීම නම් මේ මධ්‍යස්ථ වීම අවශ්‍යම තිබිය යුතුය. ඒ මධ්‍යස්ථ වීම හිතේ අභ්‍යන්තරයේ ඇති වෙන එකක්. ඒ අභ්‍යන්තරයේ ඇති වෙන මධ්‍යස්ථ වීම නැත්තම් උපේක්ෂාව තමයි උපේක්ඛා සම්පෝච්ඡංගේ කියන්නේ. මේ හතම බුදුරජාණන් වහන්සේ වදාරන්නේ කෙනෙකුට තියෙන මහා මාණික්ක වගේ කියලා. තථාගතයන් වහන්සේ නමකගේ උපතින් සත්තපුජ්ජංග ධර්ම නැමති මහා රත්න හත පහළ වෙනවා කියලා උන්වහන්සේම දේශනා කරනවා. යම්කිසි කෙනෙක් මේ රත්න හත තමන් ළඟ උපදවා ගත්තොත් ඒ තනත්තා දුප්පතෙක් නෙවෙයි මහා පොහොසතෙක් අදලිද්දෝති තන්නාව කියලා. එයා දුප්පතෙක් නෙවෙයි මහා පොහොසතෙක් කියලා උන්වහන්සේ වදාළා. ඇයි එහෙම දේශනා කළේ? මේ සති සම්පුජ්ජංගය ආදී මහා රත්න හත තමා සන්තක කරගත්තාම හිතේ ආයාසයකින් තොරව පවත්වාගෙන යන මට්ටමට පවත් කරගත්තාම
ඒතනත්තා බලාපොරොත්තු ඉහෙළම සම්පත්තිය වන අපි බලාපොරොත්තු වෙන ඉහෙළම සම්පත්තිය වන දුකෙන් නිදහස් වීම ලබා ගන්න පුළුවන් වෙන කිසිම ධනයකින් ඒක පුළුවන් කමක් නැහැ නිවන් අවබෝධ කරගන්න නිවන් ලබා ගන්න කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ සාධික ගන්න පුළුවන් වෙයි මෙයා රහතන් වහන්සේ නම එහෙම නැත්නම් සෝවන් වෙච්ච කෙනෙක් ආදි වශයෙන් සාධිකයක් ගන්න පුළුවන් මේ කාගෙන් ඒ වුණාට රහත් වෙන්නේ නැහැ සෝවන් වෙන්නේ නැහැ ඒක තම තමා අභ්‍යන්තරයේ තියෙන එකක් මෙයා රහතන් වහන්සේ නමක් කියලා කෙනෙකුට සාධිකයක් දෙන්න පුළුවන් ඒදු ඒ වුණාට රහත් වෙන්නේ නැහැ දැන් ආචාර්ය උපාධි දෙන්න පුළුවන් කෙනෙකුට ඒ වුණාට ආචාර්ය උපාධි ලබාගන්න කෙනාගේ දැනුම නැහැ යා සමකවුරු නම් හැටියට දෙනවනේ ආචාර්ය කියලා ඒක පාවිච්චි කරනවා නමුත් ආචාර්ය කියන ඒ නමට ගැලපෙන දැනුමක් කියන්නේ නැහැ සාධිකයක් දීලා තියෙනවා ඒ වගේ ඔබ රහත් වෙලා ඔබ සෝවන් වෙලා ဒုတိယක ඵලයටපත් වෙලා තတိයක ඵලයටපත් වෙලා ඔය ආදී නම් වශයෙන් සාධික දෙන්න පුළුවන් නමුත් වෙලා නැහැ ඒ කාගේවත් සාධිකයක් නැතුව තමන්ටම තමන් අවබෝධ කරගෙන මේ දුකෙන් නිදහස් වීමටපත් වීමට තමන්ම උපකාර කරගත යුතු රත්න හතක් මාණික්‍ය හතක් බෝධි අංග හතක් තමයි උච්චංග කියන නමින් දේශනා කරලා තියෙන්නේ ඒ හත තමයි සති සංගොච්ඡංග ධම්මවිචේ සංගොච්ඡංග විරිය සංගොච්ඡංග වීති සංගොච්ඡංග පස්සබ්ධ සංගොච්ඡංග සමාධි සංගොච්ඡංග උපේක්ඛා සංගොච්ඡංග පැහැදිලිවම දේශනා කරනවා යම් කිසි වෙලාවක හිතේ උදාසීනකමක් ඇති වුණොත් ඒ වෙලාවට විරිය සංගොච්ඡංග පහළයි ඒ වෙලාවට පස්සබ්ධ සංගොච්ඡංග උපකාර කරගන්න එපා उपकार उपकार විරිය සංගොච්ඡංගය වීති සංගොච්ඡංගය විරිය සංගොච්ඡංගය වීති සංගොච්ඡංගය ධම්මවිචේ සංගොච්ඡංගය දැන් යමක් විමසලා බලන්න හිතේ උනන්දුවක් නැතුව බෑනේ විග්‍රහ කරලා එයාට මෙයාට බෙදලා බලන්න උනන්දුවක් නැතුව බෑ ඒ නිසා ධම්මවිචේ සංගොච්ඡංගය ඇති වෙච්ච ගමන් මොදාසියෙන්නම නැති ප්‍රීතිය උපදවාගත්ත ගමන් උදාසීනකම නැති වෙනවා. වීරිය උපදවාගත්ත ගමන් උදාසීනකම නැති වෙනවා. ඊළඟට අනිත් පැත්තට ගිනි ගන්න දෙයක් නිවන්න. එතෙන්ට තවත් තරකෝරු දාලා ගිනි තියලා පුළුවන් කමක් නැහැ. ඒක සීතල කරන්න ඕනේ. වීරිය වැඩි වෙනකොට ඒ වීරිය වැඩි වෙන තැනට ගේන්න ඕන පස්සක්. ඊට උද්‍යෝගයේ වැඩි වෙන වෙලාවට මුසංසුන්කම ඇති වෙන වෙලාවට එතෙන්න ගේන්න ඕන පස්සක්තිය සමාධිය සහ උපේක්ඛාව මේ කියන එක තේරුණ නම් දන්නේ මේ බොජ්ජංග මම මුලින්ම කිව්වා වෙනම කරන භාවනා නෙවෙයි භාවනා කරගෙන යනකොට භාවනාව සාර්ථක කර ගැනීමට තියෙන උපකාරක කරුණු හතක් මෛත්‍රී භාවනාව කළා බුද්ධානුස්සති භාවනාව කළා ත්‍රිලක්ෂණ භාවනාව කරත් ඒ කවර භාවනාවක යෙදුණත් ඇතම් වෙලාවට අපි උදාසීන වෙනවා ඇතම් වෙලාවට උද්‍යෝගයේ වැඩි වෙනවා මේවා පාලනය කරගෙන ප්‍රීතියෙන් සතුටෙන් භාවනාව කරගෙන යෑමට ඒ ඒ ධර්මවල භාවිත කළ යුතු අංග උදාසීන වෙලාවට උද්‍යෝගය ඇති කරන පොච්චංග සම්බන්ධ කරගන්න උද්‍යෝගය ඇති කරන පොච්චංග තමයි වීරය ධම්මවිචය සහ පීති එතකොට වීරිය වැඩි වෙලාවට නැත්තම්
උසංසුන් කම ඇති වෙන ලාවට ඒක පාලනය කර ගැනීම උපකාර වෙන බොජ්ජංග තමයි හිත නිවන ඒවා අසද්දි සමාධි උපේක්ඛා දැන් සතිය ගැන කිව්වේ නැහැ මේ හැමතැනම සති සම්පෝඥය ඕනේ හැමතැනම සතිය තියෙන්න ඕන උදාසීන වෙනකොට විරිය සම්පෝඥය වීර්ය සම්පෝඥය සහ ධම්ම විචේ සම්පෝඥය භාවිත කරන්න ඕන धर्मदेशवेला තේරුම් ගන්න පුළුවන් වේ මේ පිළිබඳ අප දැක්ක ඉන්ටර්නෙට් එකේ ධර්ම දේශනාවක් තියෙනවා පුණ්‍ය ජීවම් පුළුවන් ඉස්පාසාවේ මඩවල පුණ්‍ය ජීවම් පුළුවන් සත්ත බොජ්ජංග පිළිබඳ ධර්ම දේශනාවක් තියෙනවා ඒක බලන්න පුළුවන් වේ දකින්න පුළුවන් වේ ඊයා පොත් සිංහලෙන් ලියවෙච්චා ඉංග්‍රීසියෙන් ලියවෙච්චා වාරෙන් කියවන මේ දැනුමතාව පළල් කරගන්න ඕනේ මේක ආරම්භක පියවරක් පමණයි वर्धन
මේක දුමනා කරන කරුණු කීපයක් කියනවා. එකක් සිල්වත් වීම. අනෙක තේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. තුන්වෙනිදී යෝනිසෝමනසිකාරය. චරිතය හොඳට තියෙන්න ඕන. චරිතය හොඳට තියෙන්න කියලා සියලුම අංග සම්පූර්ණ සියලුම ශික්ෂාපද සම්පූර්ණ නිකන් ඉන්නේ නැතුව දුර්වල ශීලයක් තියෙන එකනහම මේක පටන් ගම සංසාර මුක්ත කරගෙනවා කියන්නේ. ඔක්කොම සම්පූර්ණ වෙච්චයි නැහැ. ඉක්සාවත එකක් කරපන්න හතරක්ක් තියෙනවානේ. ඒ හතර රකින එකන මේ බොජ්ජා බෝධිආංග සම්පූර්ණ කරලාගෙන නේද උසාවතලක් පාරුවක් වෙන සංසාරික මුක්තක්වත් වෙනවා. ඒ පැත්තත් එහෙමයි. එදිනදා ජීවිතයට සිහියෙන් වැඩ කරන එක කරුණ විමසා බලා වැඩ කරන එක උස්සායෙන් වැඩ කරන එක ප්‍රීතියෙන් වැඩ කරන එක මධ්‍යස්ථව වැඩ කරන එක හිත කය දෙක සංසිඳවාගෙන වැඩ කරන එක සම්සුන් වලට සියල්ල අවශ්‍යයි ඒ නිසා මේ උපකාර වෙන දෙන්න. අන්තිම කොට දැන් භාවනා කරන යනකොට සමහර අයට දුක පිළිවෙල පේනවා ඒක සුවඳවල එනවා ඒක කියලා. ඒකල යනකොට ගහම් ගන්න පොත්වල දින නිමිත්ත කියලා ඒක දෙක කියන්නේ. නිමිත්ත වෙන දෙයක්. මේ ඒවට කියන්නේ භාවනා උපක් ඉන්නකොට භාවනාවේ ආරම්භණ විධිමත්ව කරගෙන යනකොට යම්ම් උපක්ඛේෂ තමන් නොබගෑන දේවල් පහළ වෙන පුරා ඔය නිමිති කියන ඒවත් ඒ අතරේ තියෙනවා. පරිමාර්ථ වල යනකොට ඒක කියන්නේ මේ ඕකාස්තුය ගෝත්‍රභු හිත පහළ වෙනවා කියන එක. ඒ ගෝත්‍රභු කියන අවස්ථාව ඒක සරලව විතර කරන්න හරි අමාරුයි. මේ පුතර්ජන භූමියෙන් වෙන් වෙලා ඉහළ භූමියට යන අවස්ථාවට මෙහායින් පාරන චිත්තක්ෂරට දෙන ගෝත්‍ර භූමිය කියලා. අන්න ඒ වෙලාවේ පහළ වෙන අරමුණ වල තමයි නිමිත්ත කියලා කියන්නේ. ඒක භාවනා යෝගියාට විතරක් තේරෙන දෙයක් පෙරෙන දෙයක්. ඒ වටේම ගියේ නැති කෙනෙකුට නිමිත්ත මේකයි කියලා කියන්න බැහැ. එක කොටසක් තමයි සප්ත බුද්ධංග
අවබෝධයට උපකාර වෙන අංග නැත්නම් අවබෝධය සඳහා ක්‍රියා කරන දැනත්තාට උපකාර වෙන අංග කියන දෙයින් බෝධි අංග කිව්වේ. ඒවා වෙනම භාවනා කරන අංග ඇටියෙම කවර භාවනාවක් කළත් ඒ භාවනාව සාර්ථකව කරගෙන යාමට උපකාර වෙන අංග සිහිය තහම් කොටස් බෙදා බැලීම උත්සාහ වීරය ප්‍රීතිමත් භාවය හිත කාය දෙකේ සංසුන් බව හිතේ ගැඹුරු සමාධිය සහ උපේක්ෂාව මේ කරුණු අපට මේ මහත්ම අතු කර කරුණාත් එක්ක ගලපුවාම අවබෝධය සඳහා පමණක් නෙවෙයි සාමාන්‍ය ජීවිතයටත් උපකාර කරගන්න පුළුවන් වටිනා ධර්ම කරුණු ඒ ධර්ම කරුණු පිළිබඳව අවබෝධය වැඩි කරගෙන ජීවිතයට සම්බන්ධ කරගෙන අපේ ජීවිතේ වඩා සාර්ථක ජීවිත බවට පත් කර ගැනීමට आयतने අනගාරික ධර්මපාලතුමා ඒ 150 වෙනි ජන්මදිනයේ සම්මස්තර ජන්මදිනයේ සිහිපත් කරන කාලේ එතුමා ඇතුළු මේ මියගිය හැම දිනාටම ඔබේ මියගිය ඥාතීන්ට මේ පින් ලැබිලා සුවපත් වෙත්වා අපේ ශාන්ත ස්වාමීන් වහන්සේ මේ පිටත හොඳ කල්යාණ මිත්‍රයේ උනාංශයේ ඇතුළු ඔබට මඟ පෙන්වන කල්යාණ මිත්‍රයන්ට ඔබට මේ පුණ්‍ය ශක්තිය බලයෙන් මෙලොව සැනසෙන්න පරම සම්සිද්ධ කෙලවර පරම ශාන්ත වම් වේ සනසිල්ලෝ දාකර ගැනීමට හේතු වාසනා වේවා.